points වාසි කාලෙම එන්න. මේ අවුරුදු කාලේ star points redeem කර ඔබත් වාසි ගොඩක් ලබා ගන්න. කැම්බල් පිටියේ රැස්වීම ගත්තොත් ඒ බස් රථ නතර කිරීම සඳහා ජෙඩි පෙරරා මාවත සිරිදම්ම මාවත බේස්ලයින් පාර දෙමට කොට සිට බන්ධනාගාරය දක්වාම මාර්ගයේ මන්තිරු ලබා දීලා තියෙනවා නතර කරන්න. ඒ වගේම ප්‍රභු රතගාලක් විදියට කණ්ණංගර විදුහල් භූමිය ලබා දීලා තියෙනවා. ඒ වගේම පංචකාවත සංගරාජහන්දිය අසල රැස් වෙන පිරිස සඳහා බස් රතගාල විදියට ලබා දීලා තියෙනවා මඩපාක් රතගාල සොන්ඩස් පුද්ගලික බස් නැවතුම් පොළ. ඒ වගේම සැහැල්ලු වාහන වලට අඩිසීයේ පාර රතගාල වේල්ල වීදියේ නතර කිරීමේ හැකියාව තියෙනවා. හැවුලොක් BRC පිටියෙන් ආරම්භ වෙන මේ රැලියට පැමිණෙන පිරිස සඳහා බස් රථ නතර කිරීමට ආනන්ද කුමාරස්වාමි මාවත දෙපස නතර කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම නිදහස් මාවත, ඒ වගේම රීඩ් මාවත මේට්ලන් ක්‍රෙසන්ට් රාජ්‍ය පරිපාලන වටරෝමේ සිට මේට්ලන් ක්‍රෙසන්ට් දක්වා වාහන නතර කිරීමේ හැකියාව තියෙනවා. ඒ මාර්ගයේ රතුකුරුස හන්දියේ පැවැත්වෙන රැස්වීම සඳහා වොක්ෂෝල් වීදිය රතුකුරුස හන්දියෙන් ආරම්භ වෙලා හයිඩ් පාක් පිටියට පැමිණෙන මහජනතාව සඳහා ඒ මැයිපෙළ පාලි සඳහා සහ ඒ රැස්වීම සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම තවත් ග්‍රීන් පාත් ප්‍රදේශය කියන්නේ නව නගර ශාලාවේ පැවැත්වෙන රැස්වීමක් තියෙනවා. ඔවුන්ට වාහන නතර කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මල්පාර. ඒ වගේම කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම සඳහා ඔවුන්ට මිල්ටන් පෙරරා මාවත රථගාල ලබා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා නොසලකිලිමත් පදික වේදිකා මත නැත්නම් මාර්ගයේ අවහිර වෙන ආකාරයට වාහන නතර කරලා ගියොත් ඔවුන්ට එරෙහිව වාහන නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. රැස්වීම කොළඹ නගරයේ හවස්වරුවේ තියෙන්නේ. ඉතින් හවස්වරුවේදී විශේෂයෙන්ම මාර්ගයේ ගමන් ගන්න ජනතාව මේ ප්‍රදේශ මගහැර ගමන් කරන්නට පුළුවන් නම් හොඳයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමඟ.